භාවනාව කියන්නේ මොකක්ද? භාවනාවට නිමිත්ත මොකක්ද? භාවනා කරන මාර්ගය ගමම්මග මොකක්ද කියලා මම හැමදිනාටම පැහැදිලි කරලා දෙනවා. ගොඩක් අසනීපන වුණොත් දැනුත් ටිකක් අසනීපෙන් ඉන්නේ දවස පුරාවටම. ඒක ඉස්සර වෙලා මට පොඩි කරුණු ටිකක් තියෙනවා මතක් කරන්න. මේ කරුණු ටික මතක් කරන්න මට අවසරයි. මේ සේනාසනේ ඉන්න ගෞරවනීය මහා සංඝරත්නය විතරක් නෙමෙයි, මේ රටේ ඉන්න මහා සංඝරත්නය විතරක් නෙමෙයි, සමස්ත ලෝකවාසී මහා සංඝරත්නයම දෙපාර්ණම දවසර ඉල්ලනවා. ඒ වගේම මේ පින්වතුන්ටත් සමස්ත ලෝකවාසී බෞද්ධ පින්වතුන්ටමත් එක්කයි මම මේ වචන ටික කතා කරන්නේ. ඒ හින්දා මේක ඉස්සෙල්ලාම හොඳට අහන්න කියලා මතක් කරනවා. මේක ශාසනයේ පැත්තේ යමක්. ඊට පස්සේ මම භාවනා ගැන කරන ආකාරය ගැන හැම දිනාටම මතක් කරනවා. මතකට යුතුයි මම මේ අද මතක් කරන්න හදන්නේ සමස්තයක් වූ බෞද්ධ සියලු කෙනා කෙරෙහිම පිහිටිය යුතු ධර්මයක් ගැන මිසක, මුළු ශාසනයටම බලපාන ප්‍රශ්නයක් ගැන මිසක, තව එක පිරිසකට එක හාමුදුරනම කියන කරුණක් නෙවෙයි කියන කාරණාවයි මට අවධාරණය කරන්න ඕනේ. නොයෙක් නොයෙක් විදිහේ භාවනා ක්‍රම ප්‍රතිපදා තියේ. ඒ අතර තවත් එක දේශනාවක් කළ හාමුදුරනමක් හැටියට මාව හඳුනා නොගනිත්වා කියන අදහසක් මම මුලින්ම මතක් කරනවා. මම ඔබට කරුණක් පැහැදිලි කට යුතුයි. අද මේ ශාසනය දිහා බලන්න, මේ ශාසනයට මොකද වෙලා තියෙන්නේ කියලා. අම්මෙක් අප්පෙක් නැති දරුවෝ ටිකක් වගේ, හරි මාර්ගයක් නැහැ, හරි උපදේශයක් නැහැ, හරි ගුරුවරයෙක් නැහැ. එක තැනක එක විදිහක්, තව තැනක තව විදිහක්, එක්කෙනෙක් තව තැනකට ඊර්ෂ්‍යයි, තව කෙනෙක් තව තැනකට විරුද්ධයි, තව කෙනෙක් තව තැනකට විරුද්ධයි. මේ අසමගිතාවේ ගොඩනැගිලා තියෙන්නේ ඇයි? කොතනින්ද මේ ප්‍රශ්නේ ආරම්භය? මේක ලෙහන්න, මේක හොයන්න, මේක බලන්න කවුරුත් උත්සාහවත් වෙන්නේ නැහැ. අපි ලෝකෙ දොස් කියනවා. නමුත් ලෝකෙ දිහා බලන්න සරල නිදසුනක්. ඉස්කෝලේ උගන්වනකොට සාමාන්‍ය පෙළ විභාගයට අනුරාධපුරයේ ප්‍රදේශයේ තියෙන ස්කෝලවල වෙන විෂයක් ඉගැන්වුවෝ, දකුණු පළාතේ තියෙන ස්කෝලවල වෙන විෂයක් ඉගැන්වුවෝ, යාපනය ප්‍රදේශයේ තියෙන පාසල්වල වෙන විෂයක් ඉගැන්වුවෝ, මධ්‍යම පළාතේ තියෙන පාසල්වල වෙන විෂයක් ඉගැන්වුවෝ, ඌව පළාතේ තියෙන පළාත් නමේ වෙන වෙනම පන්ති තිබුණෝ, සමස්තයක්ම එක විභාගයක් කළ හැකිද? එකතු කළ රටේ රස්සාවක් ගන්න අධ්‍යාපනය තුළ මහ ගැටලු, අවුල් වියවුල් ඇතිවේ නේද? නමුත් කොයි පාසලක ඉගෙනුවත් උගන්නන ක්‍රමේ එකක් තිබුණාම හැමතැනකම පාසල් තියේ. පැවැත්මට පාසල් ගොඩක් තිබුණට කමක් නැහැ. පාසල් ගොඩාක් තිබුණ කියලා උගන්නන මාධ්‍ය ගොඩාක් විය යුතුද? එකක් වුණොත් ඒ තුළ කාගෙවත් විසමතාවයක් නැහැ. බලන්න, මුස්ලිම් කියලා හෝ, තිමල කියලා හෝ, සිංහල කියලා හෝ, ඒ අධ්‍යාපන ක්‍රමවේදයේ එකක් වුණාම ප්‍රශ්න ගැටලු තියේද? මොනවත් නැහැ. මොකුත් නැහැ නේ. අද මේ ශාසනයයි ප්‍රශ්න වෙන්නේ මෙහෙම. එහෙම හරියට උගන්වන බෞද්ධ ආයතනයක් නැහැ. ඉස්සර පිරිවෙන් තිබුණා. හැබැයි මේ පිරිවෙන් ක්‍රමේ නෙමෙයි. අද පිරිවෙන් ක්‍රමේ තියෙන්නේ පිරිවෙන් වල දුස් කියනවා නෙවෙයි. නමුත් අද පිරිවෙන් තියෙන්නේ ශාසනයට හිතේශී විදියට, මේ ගිහිගෙවල් වලට හිතේශී විදියට, ගිහිගෙවල් වල දරුවෝ ටික හැදෙන ක්‍රමයට.
නමුත් ඉස්සර කොළඹ කෙනෙක් මහාන කළත් පොඩි වේවා වයස වේවා නුවර වේවා යාපන වේවා අනුරාධපුරේ වේවා පිළිවෙන් තිබුණා හොඳට ධර්ම විනය උගන්වන ඒ පිටිවන්ට දාලා ධර්මයේ උගන්වලා ආපහු ගත්තාම හොඳට ශාසනය ගැන දන්න වික්ෂුන් වහන්සේලා දීවිලා ඒ ඔක්කොම ලෝකයට කියන්නේ එක පණිවිඩයක් මුළු සමස්තයක්ම ලෝකේ පුරාවටම ගියත් තියෙන්නේ එකම පණිවිඩයක් එහෙම උගන්වන ආයතන අද නැති වෙලා ඉතින් ඒක එක කරුණා ඊගාවට අපි මොස්ලිම් කතෝලික පින්වත්න්ට දොස් කියනවා නමුත් හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ යම් අපරිහානි ධර්මයක් දේශනා කළා නම් සමගිව රැස් වෙනවා සමගිව විසිරෙනවා නිතර නිතර රැස් වෙනවා අපරිහානි ධර්මයක් ඒක බෞද්ධකමට නෙමෙයි ඕනම තැනක ඒකතිය තිබුණු කිරෙන්නේ ඒ පින්වත්න්ට බයින්න එපා ඒ අය පල්ලිවලට සමගිව රැස් වෙනවා සමගිව විසිරෙනවා නිතර නිතර රැස් වෙනවා ඒ හින්දා ඒගොල්ලන්ගේ අදහස් එක මේ පල්ලියේ පූජකතුමා එහා පල්ලි පූජකතුමාට බයින්නේ ඒ බයිබලයේ අර බයිබලයේ වෙනසක් නැහැ ඒ බයිබලයේ තියෙන එකම අර පල්ලියේ උගන්වන ඒ පල්ලියේ තියෙන එකම අනිත් පල්ලියේ උගන්වන මේ පල්ලියේ ලිබ්බෙතුමා අනිත් පල්ලියේ ලිබ්බෙතුමාට බයින්නේ ඒ පල්ලියේ ලිබ්බෙතුමා අනිත් පල්ලියේ ලිබ්බෙතුමාට බයින්නේ මේ පල්ලියේ කුරාණෙම අනිත් පල්ලියේ උගන්වන්නේ අනිත් පල්ලියේ උගන් කුරාණෙම අනිත් පල්ලියේ උගන්වන්නේ ඒ නිසා සමගි වෙන්න පුළුවන් වැරදි මිච්ඡා නමුත් ශක්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අපරිහානි ධර්මයක් ගැන ඒ අපරිහානි ධර්මයේ ඒගොල්ලෝ ගවතියි කනගාටුයි කියන්නේ කොයි බෞද්ධ යුද්ධ මුළු සමස්තයක්ම සමගිව එකතු වෙලා සමගිව විසිරීලා නිතර නිතර රැස් වුණේ වර්ගවාදී පැවැත්මක් තියෙන්නේ එක පිරිසක් කැමති එක පිරිසක් කැමති ලබු නෝරුයි හාමුදුරුවන්ට හාමුදුරන්ගේ බණ ක්‍රමවලට ඔන්නේ එක කොටසක් එක කොටසක් කැමති අසපුවට අසපේ හාමුදුරුගොල්ලන් එක කොටසක් එක කොටසක් කැමති සංස්ථාවට සංස්ථාවේ හාමුදුරුගොල්ලෝ එක කොටසක් මේ විදිහට එක විදිහට වර්ගවාදී වෙලා එක්කෙනෙක් කැමති ගෝයින්කජී භාවනා ක්‍රමයට एक के निकमति महासियाडु भावना क्रमेट एक के निकमति पावुक सियाडु क्रमेट एक के निकमति तव विनमुनहार क्रमेट एक के निकमति ध्यान दिन क्रमेट ऐ मिहिम विलाती हैं कि न मैं कारणा मुलिन सीपत पटे तो कि न कारणा मतलब करना मैं खाओरुत वर्तमान शासने तो हितैषी ने केलम मक्यान खाओर शासन आदरे ने केलम मक्यान आदरे न मनोहर देख करने හොඳට මතක තබා ගන්න මොනවා හරි දෙයක් කළා අපි නිවන් දකින්න කියලා උත්සාහවත් වෙනවා නම් මොනවා හරි දෙයක් කළා නිවන් දකින්න කියලා කරන මේ දෙයින්ම නිවනක් නැති වෙනවා සාසනෙත් නැති වෙනවා කියන එක ඕගලන්ට නිවන ලැබෙන්නේ නැහැ කවදාවත් ලැබෙන්නේ නැහැ එහෙම මොනවා හරි දෙයක් කළා නිවන් දැකපු අය අවුරුදු ගාන පුරාවට ඉන්නෝ නම් අත උස්සන්න යටත් පිරිසෙන් එදින තමන් කෙරෙහි දකින්න මං කියන දේ පොතපතට එපා මෙච්චර කාලයක් කටයුතු කරපු තමන්ගේ సంతානෙ දිහා බලන්න මේ ලෝකේ වටිනාකම් මැකිලා තියෙනවද තමන්ගේ මනසෙන් තමන්ගේ ජීවිතෙන් දුක දීවිලා ගිවිලා තියෙනවද නමුත් වර්ගවාදී පැවැත්මක් නම් ඇති වෙලා තියෙනවා සමස්තයක්ම බෞද්ධයන්ට මතක් කරන වර්ගවාදී වෙන්න එපා ඔබ සලකන්න එපා ලබන රොටි විතරක් ඔබ සලකන්න එපා අසපුවට විතරක් ඔබ සලකන්න එපා සංස්ථාවට විතරක් මේ පැවැත්මේ මේ ශාසනේ ගොඩ ගන්න එක වගකීමක් කියන එක හිතන්න ස්වාමීන් වහන්සේලා කොළඹවන්න ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න ඇයි ශාසනේ ඒකත්වයකට එන්නේ නැත්තේ මේකට මොකද්ද කටයුත්තේ වර්තමාන හුදු බෞද්ධ කියන ප්‍රඥප්ති ලේබල් මාත්‍රයක් විතර දේශපාලනයට ගෑවිලා තියෙන කවුරු ශාසනයට ආදරෙන් කරන්නේ බෞද්ධ ඕගොල්ලෝ මේ ටිකට කටයුතු නොකළොත් මේ ශාසනය අවුරුදු 2500ක් නෙමේ තව අවුරුදු 100ක් පවතින තේ මම කවදාවත් දොස් කියන්නේ නැහැ අන්‍ය ආගමක කෙනෙකුට ඒගොල්ලෝ නෙමේ මේ ශාසනය නැති කළේ ඒගොල්ලෝ නෙමේ නැති කරන්නේ
වර්ගවාදී අද අපේ ශාසනය තුල පවතින ඛණ්ඩවාදී විභජ්‍යවාදී අපේ ශාසනය තුල පවතින මේ පැවැත්මයි ශාසනය නැති කරන්න කියන එක මතක් කරනවා කිසිම කෙනෙක් උත්සාහවත් වෙන්නේ නැහැ මේක පිළිකාවක් පිළිලියක් මෙහෙම වුණේයි මේක බේරෙන්න මොකද්ද කටයුත්තේ කියලා තමන්ගේ හුදු පැවැත්ම සඳහා මොනවා හරි දෙයක් කියන්න හදනවා මිසක කිය කියා අල්ලගෙන ඉන්න හදනවා මිසක මේක නෙමෙයි මේ ශාසනයට තියෙන ප්‍රතිපදාව කියන කාරණාව හිතන්නේ ඒ විතරක් නෙමෙයි කනගාටුවට කාරණාව බෞද්ධයි කියන ස්වාමීන් වහන්සේලා ගිහි පිරිසම ත්‍රිපිටකේ ප්‍රතික්ෂේප කරනකොට කවුද මේ ශාසනය රකින්නේ අභිධර්මයේ අවශ්‍ය නැහැ අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙවෙයි බමුණු මත කියලා කියනවා නම් බෞද්ධ කියන පිරිසම අබෞද්ධ කියන පිරිස මොනවා කිව්වහම මොකද ඉතින් මම මේ ටික අද කතා කරන්නේ සමස්තයක්ම බෞද්ධයෝ වෙනුවෙන් ඕගලන්ට කවදාම හරි දවසක නිවන් දකින්න වෙන්නේ නිවන් දකින්න පුළුවන් වෙන්නේ සම්මග සංගය බිහිවෙච්ච දවසට මිසක වර්ගවාදී ශාසනයක් තුල නම් නෙමෙයි කියන එක මතක් කරනවා මට අවශ්‍ය නැහැ මේ ලැබුණු සේනාසනේ විතරක් දිනු කිරීම මම ප්‍රාර්ථනා කරන්නේවත් නැහැ එහෙම දිනු වීම ලැබුණු සේනාසනේ ඉන්න හමුදුගුළු ටික විතරක් නෙමෙයි මේ ශාසනය බේරගන්නේ මේ හමුදුගුළු ටික විතරක් නෙමෙයි මේ ශාසනය අරගෙන ආවේ මුළු සංඝයාම ඒකමතික තැනකට ආවොත් විතරයි මුළු බෞද්ධ මනසම ඒකමතික තැනකට එන්නේ මුළු සමස්තයක්ම ගිහි පැවිදි ඔක්කොම එකම දෘෂ්ටියක් වටා ගොනු වෙච්ච දවසට මේ ශාසනය හොල්ලන්නවත් බැරි දේශපාලනයට තියා කිසිම ආගමකට කිසිම දෙයකට මේක හොල්ලන්නවත් බැහැ යම් තාක් ඔබ අපි වර්ගවාදී වෙයිද ඒ තාක් මේ ශාසනය පහසුවෙන් විනාශ කළ හැකි පහසුවෙන් විනාශ කරන්නේ පහසුවෙන් නැති වෙයි අපරිහානි ධර්ම ටික අයිති බෞද්ධයන්ට නෙවෙයි බෞද්ධ කියලා එකක් නෙමෙයි ඒ අපරිහානි ධර්ම රක්න හැම කෙනෙක්ම අපරිහානි කියන්නේ පිරිහෙන්නේ නැහැ පිරිහෙන්නේ නැති ධර්ම යම් තාක් පිරිසක් කෙනෙක් ළඟ ඇද්ද ඒ තාක් ඒ පිරිස පිරිහෙන්නේ නැහැ ඒක බෞද්ධ වේවා අබෞද්ධ වේවා කාටත් පොදුයි බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ අපරිහානි ධර්ම කියලා නොපිරිහීමේ ධර්ම කියලා ඒ ධර්ම වලින් පිරිහීම ඒ ධර්ම රකින්න තැන රකින්න කෙනා පිරිහීමක් වෙන්නෙම නැහැ කියන එක මතක් කරනවා. ඉතින් මම අද දවසේදී ඔයගලන්ට භවනා ගැන කියලා දෙන්නම්. හැබැයි මේ පණිවිඩය ලෝකිට කියන්න. යමක් කරනකොට හරියටම ඒක ජීවිතේ තමන් දැනගෙනගෙනම කිය යුතුයි. විශේෂයෙන්ම අපි උපමාවක් කළොත් අන්ධ මිනිස්සු සම්පූර්ණ ජීවත් වෙන ගමක් තියෙනම් අන්ධ මිනිස්සු සම්පූර්ණ ජීවත් වෙන ගමක් තියෙනම් ඒ ගමේම හැදිලා වැඩිලා ඒ අන්ධ මිනිස්සු ගොඩේම ඉපදුණු මිනිස්සේ පෙර කළ පින් ඇති බව නිසා ඉතාමත් පුණ්‍ය මහිමයට ඒ ගමෙන් බැහැර ගල් මුල් වල හැපි වෙනත් දූපතකට වෙනත් ගමකට ගියාම ඒ ගමේ ගිය පමණකින් S2 පෑදුනා නම් S ඇරුණා නම් S3 වුණා නම් වටපිට ඇති සුන්දරතාවයේ දකින S පෙනීමේ ආනිසංස දකින S අන්ධකමේ ගල් මුල් වල හැපි තුවාල දෙල විඳින්න වෙන වේදනාව වල ආදීනව දකින අනුකම්පා සහගත මේ මිනිසයා පෙනීම ලබාගෙන ආපහු අන්ධගමට ඇවිල්ලා තමන්ට හැකි පමණකින් එක එක මිනිසයා අන්ධගමෙන් අරගමට අරගෙන ගිහිල්ලා සුවපත් කළා පුළුවන් තරම් ආයු ඇති තාක් කොච්චර අනුකම්පාද කියනවා නම් තමන්ගෙන් පස්සෙ මේ අසරණ මිනිසයන්ගේ
අන්ධතාවය දුර වෙලා ඇස් දෙක පෑදිලා ඇස් දෙක පෑදීමේ සුවේ විඳිත්වා කියන අදහස පණිවිඩේ අන්ධ ගම තුල ලියලා තියලා ජීවිතෙන් සමුගත්තනම් ඒ උපමා කලේ මගේ බුදුරජාණන් වහන්සේට ඒ වගේ මගේ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ හැබැයි අන්ධ ගමෙන් එතර වෙන කනවැල ඇල්ලූ පණිවිඩේ තියෙන අන්ධ ගම තුල ඒ පණිවිඩේ ලියපු ගමම් මග ලියලා තියෙන විස්තරය කනවැල වගේ තමයි ත්‍රිපිටකය නමුත් මේ අන්ධ ගමේ ඉන්න මිනිස්සු මේ පිටකෙන් පෙන්නන කනවැල අල්ලන උපමාව කනවැල ගන්නෙ නැතුව හැබැයි අහලා තියෙනවා ගමක් තියෙනවා ගිහාම සූපත් වෙනවා කියලා ඒකට යන්න ගමම් මග ලියලා තියෙන පොතපත බලන්නේ නැහැ චණ්ඩිකමට පණ්ඩිකම් පණ්ඩිතකමට එක්ක නොදන්නකමට නොදන්නකම නිසාමයි හැමෝටම බැරි නිසාමයි මේ පණිවිඩය ලියලා තියලා ගියේ ගල් මුල් වල හැපි හැපි වැටි වැටි පෙරලි පෙරලි මේකෙන් ඈතර වෙන්න උත්සාහවත් වෙනවා තුවාල වෙලා දුක් වේදනා ඇවිල්ලා අන්ධකම තුලම අන්ධගම අවට මැරිලා යනවා මිසක ඈතට යන්නේ නැහැ මතක් කරනවා අන්ධගමේ ඉඳලා ඇස් දෙක පෑදෙන ඇස් වෙන දිව ඉනකට ගමකට යන්න තියෙන කනවැල ඇල්ලීමක් කියලා මේ ත්‍රිපිටකය කියන්නේ මේ ත්‍රිපිටකයේ සමස්තයක් බෞද්ධයෝ උගන්වනවා නම් හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ මේ වේද පොත හැමෝටම කියවන්න බෑ හැමෝටම කියවන්න බෑ මේ වේද පොතෙන්මයි මේ කනවැල අල්ලලා දුන්නු පොතෙන්මයි විස්තර ලියපු පොතෙන්මයි මේ කනවැල වරද්දගෙන තියෙන කෙනෙක්වත් මතක් කරන අර්ථයෙන් පෙළ වැරදි නෑ ජීවමාන බුදුහාමුදුරු යම්සේද මේ පෙළදහම එසේ කියන එකත් මතක් කරනවා කිසිම කෙනෙකුට මේ පෙළදහම වෙනස් කරන්න පුළුවන් නම් එහෙනම් බුදුහාමුදුරන්ගේ ආශ්චර්යයක් නැහැනේ සම්මා සම්බුදුරජාන් වහන්සේගේ වචනයක් වෙනස් කරන්න පුතජන ලෝකේ කෙනෙකුට බෑ එහෙම වෙන්නේ නැහැ මේ පෙළදහම කවුරුත් වෙනස් කළා නැහැ වෙනස් වෙලා නැහැ ඒකේ අර්ථය බලාගන්න බැරි අපේ මනස වෙනස් වෙලා කෙනා කෙනාගේ අදහස් වෙනස් වෙලා කියන එක මතක් කරනවා මෙන්න මේ ත්‍රිපිටකයේ තියෙන ධර්මයේ සමස්තයක් වශයෙන්ම ජීවිතයට අර්ථාන් විදිහට පැහැදිලි කළා හැම තැනකම උගන්වනවා නම් අධ්‍යාපනයේ තුල කලකෝලාලයක් නැ සමගී වගේ ආගම් වල කලකෝලාලයක් අනිත් ආගම් වල කලකෝලාලයක් නැ සමගී වගේ මේ ශාසනයත් කලකෝලාලයක් නැ සමගී වෙනවා එදාට ඔබත් නිවන් දකී බුදුහාමුදුරන්ට උපස්ථානයක් කළා ධර්මයට උපස්ථානයක් කළා වෙනවා අද දවසේදී මේ ධර්ම උත්සාහයේදී අපි නැසෙන්නේ ශාසනෙත් නැසහගෙන බව මතක් කරනවා අද අපි නිවන් දකින්න කියලා මොකක් හරි දෙයක් කරයි නම් කරන දෙයටයි ශාසනය නැසෙන්නේ කියලා කියනවා මතක් කරනවා ඔගොල්ලෝ දන්නවද මේ ධර්මය අපිට ආවේ කොහොමද කියලා මේ ධර්මයේ මෙලෙටනකට ගේන්න දරපු පරිස්සමේ ජීවිත කැපකිරීම විහිස කොච්චරද කියලා ගහක් හදන්ද පොහොර දාලා පස් දාලා වතුර දාලා හදන මිනිස්සුන්ට බොහෝ කාලයක් යයි අවුරුදු සිය ගණනක් යයි ඒත් නසන මිනිස්සුන්ට පැයයි නැත්තම් දවසයි නැත්තම් පැයයි හොඳට ඒක මතක තබා ගන්න ඒක රකින්න පවත්තන්නයි අමාරු නසන්න පුළුවන් පින්වතුනි ඔබට මට අද මේ බණ ටික ලැබෙන්නේ නිකන් නෙමෙයි එදා සුමේද තාපස කාලි බෝසතාන් වහන්සේ හතර පද ගාථාවක් අහලා නිවන් දකින්න පුළුවන්කම තිබුණත් ඔබත් මා කෙරෙහි අනුකම්පාවෙන්ම ඒ අතටපත් නිවන් පත අතහැරලා මේ සසරට ඇවිල්ලා
කෝරු කටුකු තිවුණු දුක් වේදනා විඳලා මේ ධර්මය අවබෝධ කරගන්න පින් රැස් කරේ කුසල් රැස් කළේ පාරමිතා පිරුවේ නිකන් ලැබුණේ නැහැ ඒ මහෝත්තමයන් වහන්සේ නමකගේ ලේ දහඩිය කඳුල මහන්සිය ශ්‍රමයයි මේ අකුරු වශයෙන් කැටි වෙලා අද මෙතන තියෙන්නේ කියන එක මතක් කරනවා ඒ කැපකිරීම ඔබට කරන්න බෑ ඒ කැපකිරීම මට කරන්න බෑ කවදාවත් උගවත් මමත් කරන්නේ නැහැ කවදාවත් අපි අපේ ලෝලත්වයට ඇවිලා ඉන්නේ නමුත් මම කලිනුත් මතක් කරනවා සාන්තිවාදී තාපස වේද්දි අත්පය කෑලි කෑලි වලට කපද්දී ඇති වෙන කූරු කටුකු තියුණු දුක් වේදනාවන් ඉවසුවේ ඉවසලා සාන්ති පාරමිතාව පිරුවේ ඒ කලාබු රජුරුගෙන අහිත සිත් මාත්‍රයක්වත් නැතුව අත කැපුවා උඹේ ශාන්තිවර නැද්ද නැහැ අනිත් අත කැපුවා උඹේ ශාන්ති දෙංගර තාම නැහැ කකුල අනිත් කකුල නැහැ එහෙනම් පපුවේද මෙතනද තියෙන්නේ කියලා පපුවට නෑ ඒත් මගේ ශාන්තිවර වෙන්නේ නැහැ මම ඔබට ශාන්තිය කිව්වා ඒ තරම් කළ පාරමී ධර්ම පිළිවෙත් ඔබෙත් මගේ දැස් දෙක පාදන්න ඒ ශාසනයයි අපි විනාශ වෙනවා බල බලා ඉන්නේ ඒ ශාසනයයි නිවන් දකින්න කියලා මොකක් හරි කළා අපි පැත්තකට විසි කරන්න කියන එක මතක් කරනවා එදා ඡද්දන්ත ජාතකයේදී සවන ඝන දල තමන්ද කීයේ කුණක් අල්ලලා එක කුණක් කීයේ තමන්ට විරුද්ධ තමන්ගේ දල කපා ගන්න ආපු හතුර අතට දීලා ඒ කීයේ අනිත් කුණ තමන්ගේ හොඬ වලින්ම අල්ලලා දල කපලා දුන්නු ඇත් රජෙක්කෝ සතානන් වහන්සේ කියන්නේ ඒ විදිහට පාරමී පිරුවේ සර්වඥතා ඥානෙ නැමැති දල ලබාගෙන උභවත් මාව සසරෙන් ඈතර කරන්නේ ඒ වූ පරිත්‍යාගයක් ඒ වූ කැපකිරීමක් කළ මහෝත්තමයෙකුගේ පිරිසිදු වචනයයි මේ පිටකේ තුල තියෙන්නේ කියන එක සද්ධාවට සිහියට නගා ගන්න ඕගොල්ලෝ අම්මලා තාත්තලා නම් ඕගොල්ලෝ දන්නව ඇති දරු සෙනෙහස කියන්නේ මොකක්ද කොච්චරද කියලා ඕගොල්ලෝ වගේම හැම අම්මා කෙනෙක්ම දරුවන්ට ආදරේ හැම තාත්ත කෙනෙක්ම දරුවන්ට ආදරේ හේ වූ දරු සෙනෙහස ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් කැප කළා නම් කෙනෙක් බලන්නේ ඒ සෙනෙහස මොනතරම් සෙනෙහසක්ද කියලා වෙස්සන්ත රජුරු වෙලා ඉද්දී හදාගන්න බැරි කමට දරුවන්ව ජීවත් කරවන්න විදිහක් නැති හින්දා දරුවන්ව ජූතක බමුණට දුන්නේ නැහැ. ඔබවත් මා දරුවෝ වගේ හිතලයි දරුවෝ දන් දීලා පාරමී පිරුවේ. ඒ විතරක් නෙමෙයි මේ කතා කියන්න ගියොත් මට අද ඔයගලන්ට භවනා කියලා දෙන්න වෙන්නේ නැහැ. නමුත් හොඳට මතක තබා ගන්න. ඒ සත්පුරුෂ උත්තමයන් වහන්සේගේ අනන්ත සංසාරික ලේ දහඩිය කඳුල මහන්සියේ ශ්‍රමයක ප්‍රතිඵලයකින් සර්වත්තතා ඥාණයට පත් වුනේ ආනාපාන සති භාවනාව වඩලා මේ ලෝකයට නොපෙනෙන ලෝකයා නොදකින ඒ ලෝකයේ තුල ලෝකයා තුල හිතියෙන් ගත්තොත් ඔබ තුල ඔබ නොදන්න ඔබ නොදකින ඔබට නොපෙනෙන නමුත් ඔබ තුල සැබෑවටම පවතින ඇත්ත අවබෝධ කරගත්තා අවබෝධ කරගෙන දිව්‍ය අතීතක් දේශනා කළා ඒ දේශනාවේදී ඕගොල්ලන්ට තේරෙන විදිහට මාතෘකාවක් මාතෘකා කළා ඕගොල්ලන්ගේ මනස දේශනාව තුලින් අරගෙන ගියා ඒ අවබෝධය තුලින් ඕගොල්ලෝ පවතින ලෝකෙන් බැහැරට අරගෙන ගියා මේ ලෝකයා හැමදාම නොදන්න නොදැක නමුත් ලෝකයේ තුල පවතින ඇත්තම ඇත්ත වූ පණිවිඩය ඒ අවබෝධයයි මාර්ගඵල කියලා කිව්වේ
ඒ ඇත්ත පෙනෙන මානසික මට්ටමට අන්නේ ඇත්ත පෙනෙන මානසික මට්ටමට ලෝකේ පෙනෙන හැටි අවිධර්ම පිටක ලියලා තියෙනවා තථාගතයන් වහන්සේ ඒ කලී අභිධර්ම ලියන්න උනේ ඕනේ උනේ නැති ඒ ඇත්ත දැනගෙන කියන කෙනා ඉන්න නිසා ධර්ම විනය විතරයි තිබුණේ ධර්මයේ තිබුණා විනය තිබුණා ධර්මයේ තිබුණා ධර්මයේ මාතෘකාව කළා තමන්ගේ අවබෝධයෙන් ඒ ටික පිළිගුවේ ඒ අය කවුරුත් අභිධර්ම ඉගෙන ගන්න ඕනේ නැහැ ධර්මයේ විතරයි තියෙන්නේ හැබැයි ඒ ධර්මය තුල අන්තර්ගත වෙලා තියෙන්නේ ලෝකෙ මිදින පණවිඩේ උපමාවක් කළොත් සංකීර්තන පංච උපාදානස්කන්ධ දුක්ඛ පංච උපාදානස්කන්ධය දුකයි මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධය කියලා සූත්‍ර ක්‍රමයට මාතෘකා කළා පින්නඬ රූප උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක අභිධර්මයේ ඉගෙන ගන්න නැතුව අභිධර්මයේ තියෙන මට්ටම පෙන්වන්න නැතුව ඕගොල්ලන්ට පෙන්වන්න බෑ. ඕගොල්ලෝ ඉන්න තැනින් එළියට ගන්න නම් අර අවබෝධය අවශ්‍යයි. ඒ නිසා එදා බණ අහනකොට අභිධර්මයේ කියලා දෙයක් නොතිබුණු එක ඇත්ත පොතක ලියවිලා. හැබැයි ඒ දේශනාව තුල ඝටිතයි ඒ සත්‍යය. ඊට පස්සේ ඒ අවබෝධය තුළින් ධර්මයේ දේශනා කළ ප්‍රතිපත්ති ශාසනය ඇති කළා. ලෝකෙ පෙන්නලා ලෝකයට නොපෙනෙන යථාර්ථයක් තියෙනවා කියලා අභිධර්මයේ තියෙන මානසික මට්ටම පෙන්වුවා. මෙතරේ ඉඳලා එතරට යන මාවතක් පෙන්වුවා. පෙන්නලා ඒ පණිවිඩය මුඛ පරම්පරාවෙන් යන්න ගෝලයන්ට උගන්වලා පෙන්වුවා බෑවා. ඒ ඇත් හැමදාම කළා. මෙතර ඉඳලා එතරට ගියා. ලෝකේ ඉඳලා අභිධර්මයේ පෙන්වපු තැනට මනස අරගෙන ගියා. සූත්‍ර ප්‍රමේ ඉඳලා පොතපතක ලියලා තිබන් තියන්න උනේ නැහැ ඒක අවබෝධයෙන් පෙන්වන අය තියෙන නිසා. අනාගතයේ ප්‍රතිපත්තිය පිරිහෙච්ච දවසක ප්‍රතිවේදයේ පිරිහෙච්ච දවසක මතු දවසේදී මේ ප්‍රතිපත්තිය ඉපදිලා මේ තුලින් ප්‍රතිඵලයක් ලබන ජනතාවට උපකාරී පිණිස ඒ ධර්මය පොත්පත්වල ලියලා තියලා ඒ මහරහතන් වහන්සේලා පිරිනමන් පෑවා. ඊට පස්සේ අභිධර්මය කියලා එකක් නිර්මාණය වුණේ. මොකක් නිසාද මේක මුඛ පරම්පරාවෙන් ගෙනියන්න ප්‍රතිපත්තිය ලෝකේ තවදුරටත් ගෙනියන්න හේතු සම්පත්තිය නෑ නෑ. හේතු තියෙන අය සසරෙන් ඈතර වෙලා ඉවරයි. මතු පිපෙන්න තියෙන මල් වලට හිරු එළිය ලබා දීම සඳහා මතු ඥානයේ දියුණු වෙන පාරමිතා පිරෙන අයට සත්‍ය අවබෝධයට අවශ්‍ය ධර්මයේ මතු කළ ගන්න පුළුවන් හේතුව තබල ඒ මහා රහතන් වහන්සේලා ගිනි කඳන් වගේ දිලිසිලා නිවිලා ගියා. එදා ඉඳලා අභිධර්මයේ පිටකයක් ලෝකෙ තිබුණා. හැබැයි සූත්‍ර ක්‍රමයට විනේ තියෙන ටික ලෝකෙ පැවැත්ම ලෝකයට ඒ මට්ටම් ටික තේරෙනවා. යම් දවසක ආපහු මේ අභිධර්මයේ කියන එක ගවේෂණය කළා ප්‍රතිපදාව උපදවා ගත්තාම සූත්‍ර ක්‍රමයට මාතෘකා කළා අභිධර්මයේ දේශනා කරන කෙනෙක් කරන අය අභිධර්මයේ නෙමෙයි මේ සත්‍ය දේශනා කරන මනසක් ඇති වුණොත් එයා යාපහු අබුදුන් අභිධර්ම ඉගෙන ගන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ දන්නේ නැතු ඇති මගේ දේශනා අහන ඕගොල්ලෝ දන්නේ නැතු ඇති ඕගොල්ලෝ අභිධර්ම ඉගෙන ගන්න කියලා. ඕගොල්ලන්ට මම උගන්වන්නේ අභිධර්මයේ. අවශ්‍ය නැහැ අභිධර්මයේ කියලා ඕගොල්ලන්ට ඉගෙන ගන්න. බණ අහනකොට මාර්ගඵල ලබන්න පුළුවන් එදත් ලැබුවා කියනවා. ඕගොල්ලෝ දන්නවද මට මේ විදිහට කතා කරන්න තියෙන හයිය මොකද්ද කියලා? ඒ තමයි ලෝකයට හැමදාම නොපෙනෙන නොතේරෙන නමුත් ලෝකයේ ඇත්තටම පවතින පණිවිඩය ලියලා තියෙන තැන ගැන තිබුණ අවබෝධය අභිධර්මය. ඒකද අභිධර්මය කියලා
කනවල වරද්දවාගත් වල්මත් වෙච්ච වනසක මොනවහරි තෙපලන එක නන් නෙමෙයි. සාක්ෂි සහිත බුදුරජාණන් වහන්සේට මට අවශ්‍ය නැහැ මේක පුරවන්න කොහෙවත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන හැම වචනයක් වචනයක් ගානේ මිම්මක් දීලා තියෙනවා. වරදින්න කිසිම තැනක් නැහැ. අල්ලගෙන ගියොත් කනවලම වැලා තේ ගෑවෙන 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 තන අන්ධ ගමෙන් එහාට යන කම්මතියි. මේ පිටකේ වචනෙටම හිත තබල වචනේ මර්ථය හොයාගෙන 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 ගියොත් විතරයිමයි ගල් මුල් වල පය හැපි හැපි වැටලා වල්මත් වෙන්න තු යන්න පුළුවන්. එක මොහොතකට හරි මේ කනවල අතහැරියොත් ඒ කාන්තේ මම මුලා වෙනවාමයි කියන එක මතක් කරනවා. මේ ශාසනයට උනේ මේ කනවල අතහැරලා Taman දන්නා මට්ටමේ විමුක්ති හොයන්න ගිය නිසායි. ඒ නිසා ශාසනයට හිතයිශී නම් ශාසනයට ආදරේ නම් මේ පිළදහාමේ අර්ථය නිවැරදිව ඉගෙන ගන්න උගන්නන්න ඉගෙන ගන්න උගන්නන්න දන් නැත්තම් ඉගෙන ගන්න උගන්නන්න ක්‍රමයක් හොයන්න කෙනෙක් හොයන්න පුද්ගලෙක් හොයන්න ඒකේ මේ හැකියාව තියෙන අය ඉන්නවද මේ රටේ මේ ලෝකේ සමස්තයක්ම සහ සංඝරත්නයට ආරාධනා කරනවා සමස්තයක් බෞද්ධයන්ට ආරාධනා කරනවා මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට මෙහෙම වෙන්න දෙන්නේ නැතුව මේක හොයන්න මම කියන්නේ කෙනෙක් පුද්ගලයේ පරේෂණය කරන්න පැහැදිලිව සමස්තයක් සමස්තයක් වූ බෞද්ධයන් කෙරෙහි ලෝකවාසී ඒකතු ප්‍රතිපදාව ගොඩනැගෙන විදිහට ජින වචන යුක්තතාවයෙන් යුක්ත පෙළදහමේ අර්ථය පෙන්වන්න පුළුවන් අය ලෝකේ කවුද ඉන්නේ කොතනද ඉන්නේ ඉන්නවනම් ඇවිල්ලා මේ පෙළදහමේ අර්ථය පෙන්වලා සමස්තයක් බෞද්ධ ඉගෙනුම් ක්‍රමය මේ විදිහට සකස් කරන්න කියලා ආරාධනා කරනවා. මට අද කියන්න ඕනේ කණවිඩේ ඒක. මොකද මේ ශාසනයට වෙන දේ ගැන දුකයි. මං කියේ මට අවශ්‍ය නැහැ මේ ලැබුණෝරු සේනාසනය හදන්න. මම බලන්නේ ශාසනයේ දියුණුව කියලා කියන්නේ රටේම සංඝයා දියුණුවක් නෙමෙයි සමස්තයක්ම ලෝකවාසීන්ම වාසීම මහා සංඝරත්න එක අදහසකට එක තීරණයකට එක ඉලක්කයකට එක දර්ශනයකට ආපු දවසටයි ශාසනයට පිටක් ලැබුවා වෙන්නේ. ලෝකවාසී බෞද්ධයෝම එක අදහසකට එක තීරණයකට එක දර්ශනයකට ආපු දවසටයි නිර්මල බුද්ධ ශාසනය ලෝකේ පවතින්නේ. වර්ගවාදී මේ පැවැත්මතුළු බුද්ධ ශාසනය පවතින්නේ නැහැ කියන එකත් මතක් කරනවා. පාලන පහසුව සඳහා වෙන්වෙන්ව තිබුණට කමක් නැහැ. පාලන පහසුව සඳහා අසපුව තිබුණට කමක් නැහැ. ඒක හොඳයි. සංස්ථාව තිබුණට කමක් නැහැ. ඒක හොඳයි. පාලන පහසු එක ගොඩේ ඔක්කොම පාලනය කරන්න බෑ. ලැබුණෝරු තිබුණාවේ තව අනිත් තැන් සෙනසුන් පන්සල් ආරණ්‍ය වෙන්වෙන්ව තිබුණාවේ පැවතුණාවේ. නමුත් දර්ශන ගොඩක් නොවිය යුතුයි. මාර්ග ගොඩක් නොවිය යුතුයි. කවුරු භික්ෂුන් වහන්සේලා නම් කවුරු බෞද්ධයෝ නම් බුද්ධ ශ්‍රාවකයෝ නම් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු දර්ශනයේ කාතුලත් කොතනත් එකක් විය යුතුයි. පාලන පහසුවට තැන් ගොඩක් තිබුණට ප්‍රතිපදා ගොඩක් නොවිය යුතුයි. හැම දෙනාම හිතන්ඩ කියන එක මතක් කරනවා. මොකක්ද මේ කරන දෙයින් ශාසනයට පිටුවහලක් වෙයිද ලැබෙයිද කියන කාරණාව හිතන්න කියන එක මතක් කරනවා. නිවන් දකින්න කියලා ඔබ විමසීමකින් තොරව මොකක් හරි දෙයක් කළොත් ඔබ මතක තබා ගන්න. ඔබ බුදුහාමුදුරුවන්ගේ ශාසනය නැති කරන්නයි වෙරදරන්නේ කියන එක මතක තබා ගන්න. ඔබේ නොදන්නා කම සමාවක් නැහැ. නොදන්නා කමමයි අකුසලය. නොදන්නවා කියලා සමාවක් නැහැ.
නිවැරදිව යමක් කියලා දිය යුතුයි කියන දේ හරියට කියලා නොදී යමෙක් කියලා දෙන්නේ නම් ඒ කියලා දෙන මොන හරි දෙයක් කියලා දෙන කෙනාමයි ශාසනය විනාශ කරන්න කියන එක මතක තියාගන්න. ඒ නොදන්නාකමට සමාවක් නැහැ. මොන හරි දෙයක් කියලා දෙන කෙනාමයි ශාසනය නැති කරන්න කියන එක මතක තබා ගන්න. දොස් කියන්නේ මම කවදාවත්ම මේ ශාසනයෙන් බැහැර කිසිම කෙනෙකුට. දොස් කියනෝ නම් දොස් කියන්න වෙන්නේ සමත් තයක් වශයෙන් ලෝකවාසී මොනව හරි දෙයක් උගන්නන ස්වාමීන් වහන්සේලාටත් මොනව හරි දෙයක් අහන බෞද්ධයන්ටත් අනිත් ඕනම ආගමක කෙනෙකුටත් මම එක වචනයක් කියනවා. මේ පණිවිඩේ මම අද මේ කියන බණ ටික බෞද්ධ කියන කෙනෙකුට කියන්නේ නැහැ. මම ආගමක් වශයෙන් තිබුණාවේ නමුත් මේක සත්‍යයක්. මුස්ලිම් බැතිමතුන්ටත් මට යමක් කිව හැකි. ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ නබිනායකතුමාම වේවා. ඒ මම අද දවසේ මේ කියන වචනේ එක ටිකක් බලන්න කියන එක මතක් කරනවා. අවශ්‍ය නැහැ මේ බුදුහාමුදුරුවෝ අදහන්න. එතුමගේ ආගම් ශාස්ත්‍රවරය නබිනායකතුමා නම් ඒ නබිනායකතුමා එතුමගේ ශාස්ත්‍රුන් වහන්සේම වේවා. ඒත් මේ පෙන්වන දර්ශනය මොහොතකට බලන්න. කතෝලික බැතුමතුන්ටත් අද මතක් කරනවා මම ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් එතුමා ඔබලාගේ ශාස්ත්‍රුන් වහන්සේම වේවා. ඒ ශාස්ත්‍රත්වයෙන් ඉවත් වෙන්න අවශ්‍ය නැහැ. ඒත් මේ අවුරුදු 2500කට ඉස්සර වෙලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති මහා ප්‍රඥා ලෝකයට හඳුන්වලා දුන්නු මේ වචනය බලත්තා. ඔබේ ශාස්ත්‍රත්වයෙන් වෙන් නොවේවා මේ කියන දේ බලත්තා. බුදුරජාණන් වහන්සේ මොකුත් කියන්නේ එකම එක දෙයයි කියන්නේ ඔබ ගැන. ඔබට අද පවතින දුක, ඒ දුක ආපු හැටි මරණයෙන් පස්සේ නෙමෙයි, මේ අස්පනා පිටම පෙන්වන ඔබට දුක ආපු හැටි, ඔය දුක නැති වෙන හැටි, ඔය දුක නැති කරන ප්‍රතිපදාව. මම හිතනවා මුස්ලිම් පින්වතුන් කෙරෙහි දුක පවතිනවා. ඒ අය කැමති ඇති දුකෙන් මිදෙන්න. ඒ අයටයි මේ පණිවිඩේ. කතෝලික ලෝකවාසී සියලුම ආගම්වල හැම කෙනෙකුටම දුක පවතිනවා නම් ඒ කවුරුත් නිදුක් බවට කැමති නම් ඒ කවුරුත් කැමති වේ දුක් නැතිවීමේ පණිවිඩයට. මේකට අපි බුදුහාමුදුරන් අදහන්න අවශ්‍ය නැහැ. කෙනා කෙනාගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙනා කෙනාගේ ශාස්ත්‍රඥ වහන්සේම වේවා. ඒ වූ සත්‍ය වචනයක් මම ප්‍රකාශ කරන්නේ මිසක තව මොන හෘදයක් කියන වික්ෂවාක් නෙමෙයි මම. මම පහුගිය දවස්වල ප්‍රසිද්ධිය මතක් කළා. මීට පස්සේ සමස්තයක්ම මේ ලෝකේ කිසිම ආරාධනාවක් මම බාර ගන්නෑ. මම පිට ධර්ම දේශන වලට එන්නේ නැහැ කියලා. මම කැමති නැහැ මොනවා හරි දෙයක් කියන ලෝකයක් තුල තවත් මොනවා හරි දෙයක් කියන කෙනෙක් වෙන මම කැමති නැහැ. මම ඊට වඩා වෙනස්. ඕගොල්ලෝ මොනවා හිතුවත් මට කමක් නැහැ. මම මේ බුදුහාමුදුරන්ට ආදරේ, ධර්මයට ආදරේ. ඒ නිසයි මම මේ ටික කියන්නේ. මට ගොඩාක් ඉංග්‍රීසි බෑ. මම ගොඩාක් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි ලෝකෙ තුල බාහිර. හැබැයි මම භික්ෂුවක් හැටියට ඉගෙන ගත යුතු දේ ඉගෙනගෙන තියෙනවා. මම ලැජ්ජා විය යුතුයි භික්ෂුවක් හැටියට ඉගෙන ගත යුතු දේ ඉගෙන නොගත්තා නම්. මම ලැජ්ජා නැහැ ගිහි පින්වතුන්ගේ උගත්කම මට නැති වුණා කියලා.
මම ලැජ්ජ නැහැ වෙන භාෂාවක් මම දන්නේ නැහැ කියලා. ඒක ලැජ්ජ වෙන දෙයක් නෙවෙයි. හැබැයි පැවිද්දෙක් හැටියට සාසනයට නියම විදියට සේවයක් කරන්න දන්නේ නැත්නම් ඒකට ලැජ්ජ විය යුතුයි. ඒ නිසා මම මේ දෙක මතක් කරන්නේ පුන පුනා මේ හාමුදුරුවෝ කියන්නේ ඒ හාමුදුරුවන්ගේ බණ අහපන් කියන එක නෙවෙයි. සද්භාවයෙන් මේකත් මතක් කරනවා හැම දෙයක්ම වැරදි මං කියන දේ හරි කියලා අනුම් පහත් කළා තමන් උසස් කරන ලාමක ඉච්ඡාවක් මට නැහැ. මට තියෙන්නේ ඉතාමත් සෙනෙහසක් බුද්ධ ශාසනය ගැන ආදරයක් ධර්මය ගැන. මං කැමති මේ බුද්ධ ශාසනය නිර්මලව තව බොහෝ කාලයක් ලෝකෙ තුල පවතින්ද පවතිනවා. ඒකටයි මම මේ ටික කතා කරන්නේ. ඕගොල්ලෝ එක එක තැන්වල එක එක දෘෂ්ටිවලට ඔළුව වනන තාක් කොන්ද කෙලින් තියාගෙන කටයුතු නොකරන තාක් මේ ශාසනය හැදෙන්නේ නැහැ. කොහොම හරි නිවන් දකින්නවා කියලා අවස්ථාවාදී වෙන්න එපා. ඒකෙන් ඔබත් නැසෙනවා සාසනෙත් නැසෙනවා මිසක කොහොම හරි නිවන් දකින්නේ නෑමයි. ඒක පැහැදිලිවම මතක් කරනවා. එක තැනකට එක පිරිසකට සීමා වෙන්න එපා. ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ එක ගිහි පින්වතුන් පිරිසකට විතරක් අයිති වෙච්ච එක ගිහි පින්වතුන් පිරිසකගේ විතරක් උපකාරය අරගෙන ජීවත් වෙන පිරිසක් නොවෙන්න ඕනේ. ගිහි පින්වතුන් කියන්නේ එක තැනක එක ස්වාමීන් වහන්සේ නමකට හෝ දෙනමකට හෝ එක පැවැත්මකට. එහෙම නැත්නම් ආරණ්‍ය එක්ක පන්සල් එක්ක එක ප්‍රතිපදාවකට විතරක් අයිති කෙසක් නෙමෙයි. ඕගොල්ලන්ට කිසිම බෙදීමක් නැති වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේලා. මේකේ තියෙන විසමතාවයේ බලසාරකම ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේ ශාසනය විනාශ කරන්න ඕන කෙනෙකුට පුළුවන් මොනවා හරි සිවුරක් දාගෙන මොනවා හරි දෙයක් කියන්න හෙට දවසේ ඒ කතා කර දී පිටිපස්සේ සිය ගණනක් යයි. ඒකට වාරණයක් නැහැ. ඒකට නීතියක් නැහැ. ඒ දේශනා වලට ප්‍රමිතියක් නැහැ. ඒ දේශනා වලට ඉලක්කයක් නැහැ. මේවා කියන්නේ ඇයි? මේවා කියන්නේ මොකද? මෙහෙම කියන්නේ කොහොමද? කොහෙද මේකට සාක්ෂි? කවුද මේ විදිහට ඉගෙනුවේ? කවුද ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ? පිටකේ නම් පිටකේ කොතනද තියෙන්නේ මේ ක්‍රමය? විමසන්න කෙනෙක් නැහැ. අම්මේ කප් එක නැති දරුවෝ ටිකක් වගේ කියලා පින්නේ මම ඒක නිසායි. ඒ නිසා පුළුවන් නම් මේ වැරද්ද ලෝකෙන් අයින් කරන්නේ කොහොමද කියන තැනකට හැමදෙනාම කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා. හැබැයි මම අඬ පස්සෙන් එන්නේ කිසිම ගිහි කෙනෙක්වත් පැවිදි කෙනෙක්වත් වෙන්නේ මම අවංකවම මට කුමක් කළ හැකිද කියන එකකින් මම උත්සාහවත් වෙනවා. මට පුළුවන් දෙයක් මගේ බුදුහාමුදුරුවනේ මම තනියම කරන්න උත්සාහවත් වෙනවා. මං හිතේ තියෙන හැඟීමට මේ ටික කියන්නේ. මේක මගේ පෞද්ගලික අදහසක් නෙමේ. පෞද්ගලික අදහසකට ඕගොල්ලොම නමාගන්න කරන දෙයක් නෙමේ. ඕගොල්ලොම බලන්න ඕගොල්ලන්ගේ ඇස්පනාට පෙනෙනවා ඇති මේ ශාසනය මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා. මේ දේශනාවක් මම භාවනාවක් ගැන කියලා මේ පුටුවේ නැගිට්ටොත් වෙන කෙනෙක් ස්වාමීන් වහන්සේ නමකට වේවා ගිහි කෙනෙකුට භාවනාවක් ගැන කතා කළොත් ඊගාව පැය මෙතන ඉඳගන්න කෙනා තව ප්‍රතිපදාවක් කියයි. එයා නැගිටලා යනකොට ඊගාවට එන කෙනා තව එකක් කියයි. වෙන්නේ නැද්ද මෙහෙම? වෙනවා. එයි මෙහෙම වෙන්නේ. මෙන්න මේ ධර්මයේ මනාවට ඉගෙන ගත්තේ නැති එක නිසායි කියලා මතක් කරමින් මගේ බුදුහාමුදුරන්ගේ ශාසනේ ලෝක ජීවත් කරවන්න නම් ඔබ මේට වඩා ප්‍රඥාවන්ත විය යුතුයි. ඔබ මොනවා හරි දෙයක් කරන්නේ නැතුව
විහෙසෙන්න ඔබට ඒක පිනක් වෙයි ඔබට පාරමිතාවක් වෙයි දැනට භවනා කරනවා කියන එක මදකට තබලා හරි සැබෑවටම නිර්මල බුදු දහම ලෝකේ ඒකත්වයකින් දේශනා කරන පිරිසක් හදන්නේ කොහොමද හැදෙන්නේ කොහොමද කියන එකටත් බය නැතුව කොන්ද තියාගෙන කියන කියන එකට එහෙයි කියන්නේ නැතුව මේක කියන්න තියෙන හයිය මොකද්ද කියන එක පෙන්වන්න දකින්න කියන එක කෙටියෙන් කිව්වොත් යම් දේශනාවක සුදේසිත භාවය මනින්ද තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි බොහෝ කොට හරවත් කොට සාරවත් කොට ගැඹුරුයි කියලා හැඟෙන හිතෙන විදි වචන කතා කිරීම වචන ඇහිම නෙමෙයි අවසානයේදී ඔබට කරන්න කියලා පනවන ප්‍රතිපදාව මොකද්ද කියන එක බලන්න හොඳට ප්‍රතිපදාව මොකද්ද කියන එක බලන්න ඊගවදී යම් දේශනාවක සුදේසිත භාවයේ මනින්ද ඔබේ දේශනාවට ආධුනිකව මුහුණ දෙන්න ඔබේ අධ්‍යක්ෂී මේ දේශනාව ඇහෙන වචන වලට පුරවන්න එපා ඔබ දැන් මෙතනත් බණ අහලා ගිහිල්ලා තව දේශනාවක් ඇහෙනකොට අවිද්‍යාව කියන වචන ඇහෙනකොටම ඔබ බොහෝ තැන් වලින් අවිද්‍යාව කියලා අර්ථ ඉගෙන ගත්ත දේ ඔබ සිහි කර ගන්නකොට ඔබට හිතෙන්නේ මේ බණමයි යතනක් කියන්නේ කියලා නෑ ඔබ ඇහි ඔබට ඇහිලා තියෙන්නේ ඔබේ බණ නිසා නමුත් ඔබ ආධුනිකවම ඔබ ගෙදරින් ඉස්සෙල්ලාම ආපු දවසේ බණ අහලා මුකුත් නැහැ කියන තැනක ඉඳලා ඇහු අහලා බලන්න මේ දේශනාවෙන් මට මොනවද කියලා දුන්නද අලුතෙන් මට කරන්න යමක් ඉගෙනුවද එහෙනම් මේ දේශනාව තුල තිබිලා නැහැ මම මේ පුරවගෙන තියෙන්නේ එහෙනම් මේ මම මගේ දැනුමෙන් ඔබට ගෙනියන්න මේක සමත් වෙලා නැහැ මම මගේ දැනුම තුලම තහවුරු කරගෙන තියෙනවා මිසක මේ වචන ඇහෙන ඇහෙන ගානේ මංගව තියෙන මට්ටම තහවුරු වෙලා තියෙනවා මිසක මාව දිනුනු කළා නැහැ දිනුනු කරන්න බැරි වෙලා මාව ඒකේ ඔබට ගත යුතු යමක් හම්බ වෙන්නේ නමුත් ඔබ දන්නේ ඒ ඇහෙන වචනයක් වචනයක් ගානේ ඔබ ගව තියෙන ටික ඔබ සිහි කර ගන්නකොට අර වගේම බණ කතනක් කියන්නේ කියලා ඔබට හිතේ ඒ නිසා ඒ බවත් මතක තබා ගන්න මේ කරුණ දෙක ප්‍රධානව මතක තබා ගන්න ආධුනික මනසකින් දේශනාව අහන්න අහනකොට ඔබ නොදැක්ක නොදකින යමක් ඔබට පෙනෙනවා ඒ ටික ගන්න ඊගවදී අන්තිමතම පණවන ප්‍රතිපදාව ඔබේ දුක් නිවීම පිණිස ඔබටම පෙනෙනවද කියන කාරණාවකින් බලන්න උන් ඔය දෙක මතක් කරමින් ප්‍රධාන මගේ අනුශාසනාව අවසන් කරනවා තියෙනවා කියනවා ගොඩාක් තියෙනවා මේ පිටකේ මහා සංඝරත්නය ජීවිත පරිත්‍යාගයෙන් නොකා නොබී මේ තැන දක්වා අරගෙන එන්න වෙච්ච කැපවීම පරිත්‍යාගයන් ගැන මට කියන්න බොහෝ කරුණු තියෙයි හදවත කපින හේතු තියෙයි ඒත් මම ඒක කියන්න යන්නේ වෙලා මතයි